දුම් වැටි අලවියෙන් බදු ආදායම බිලියන 92යි. ප්‍රතිකාර වියදම බිලියන 214යි. දුම්වැටි අලවියෙන් 2019 දී රුපියල් බිලියන 92.9ක බදු ආදායමක් රජයට ලැබුණත් දුම්වැටි පානය කරන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා 2019 දී රජයට රුපියල් බිලියන 214ක් වැය වී ඇතැයි අනාවරණය වෙනවා. මෙරට ජනගහනයෙන් 116ක් දුම්වැටි භාවිතයට ඇබ්බැහි වී සිටින අතර දෛනිකව එයින් 50ක් 60ක් දුම්පානය හේතුවෙන් මිය යන බවයි මධ්‍යසාර තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. එතකොට තාමත් රජය හිතාගෙන ඉන්නවා නම් දුම් වැටි ඕනේ, මත්පැන් ඕනේ, ඒවට බදු ගහන්න ඕනේ, බද්දෙන් තමයි අපි රටක් කරන්නේ කියලා ඒක වැරදි කියලා නැවත නැවතත් තහවුරු කරන පුවත් වාර්තා ඉමේ. බලන්න දුම් වැටි බද්ද ආදායම බිලියන 92යි. නමුත් ඒවත් එක්ක ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න විසඳන්න වියදම විතරක් බිලියන 214යි. මේවා වෙනස් විය යුතුයි. මේ බලන්නේ හා සම්බන්ධ පුවත් වාර්තාවක් මයි මොනරා වාර්තා කරන්නේ. සිගරට් අරක්කු හා බියර සඳහා දිනකට වැය කරන මුදල කෝටි 121ක්. රජය අය කරගන්නා බදු මුදලට වඩා මධ්‍යසාර රෝගීන්ට වැය කරන මුදල වැඩි. මධ්‍යසාර භාවිතය අඩු කිරීමට මිල නොව බදුයි වැඩි කළ යුත්තේ ADIC ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකාර අමරනාත් තැන්න කියයි. විශේෂයෙන් මධ්‍යසාර භාවිතයේ පීඩිත පන්තියේ ජනජීවිතයට තදින්ම බලපානවා. කුලියක් මලියක් කරගෙන එදිනදා ජීවිතය ගැටගසා ගන්නා බොහෝ කම්කරු ජනතාවගේ පවුල් පසුබිම කෙරෙහි මධ්‍යසාර භාවිතයෙන් සිදුවන බලපෑම සුළුපටු නැහැ. එසේම දුම්වැටි හා මධ්‍යසාර භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු රියානතුරු මෙන්ම නොයෙකුත් අපරාධ කාරණා කොටගෙන ආර්ථිකයට වන අහිතකර බලපෑමද ඉතා විශාල බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.